රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉෂාරා පතිරාජ ප්‍රථමින් අවධානය ප්‍රවෘත්තේ සිරස්තල වෙත ඉරහඳ පායන්නෙත් මැටි ඇමතිලා නිසයි ගොයම ගැලවෙන්නෙත් මැටි ඇමතිලා නිසයි හිතපු හිට්ලර්ගේ ඇමති මණ්ඩලය හා අපේ ඇමති මණ්ඩලය ගැන අද ටෙලිවැකියෙන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුණත් වත්මන් රාජනායකයා අනුගමනය කරන්නේ අපිට වඩා වෙනස් ප්‍රතිපත්තියක්. ඉදිරි ඡන්දයකදී පක්ෂයක බදු ප්‍රතිපත්තිය ගැන හිතලා කටයුතු කරන්න. හිටපු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දුක කියන සජිත්. ප්‍රථමයෙන් දේශීය පුවත්. අපරාධ මැඩලීමට තනතුරු බාර දී ඇති පුද්ගලයින් පිළිබඳ සතුටු විය නොහැකි බව කොළඹ අගරදගුරු කාදිනන් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කවුරු හරි මේ රටේ යුක්තිය සහ නීතිය ඉෂ්ට කරන්නට කටයුතු කරනවා නම් ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ ඔය ඒවා කරන අයෝ ඔය ඕවට නායකත්වය දෙන අයෝ ඔවා කරන අයෝ ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරන අයද? ක්‍රියාත්මක කරපු අයද? අපි දන්නවා මේ අය විශ්වාස කරන්න බැහැයි කියලා. අපිට මූලික වශයෙන් මේ අවශ්‍යතාවය තියෙනවා මේ රටින් කුඩු තුරන් කළ යුතුයි මේ රටින් මත්ද්‍රව්‍ය ඒවා අයින් කළ යුතුයි ව්‍යසනය සහ භීෂණය නැති කළ යුතුයි නමුත් මේවා කරන්න දැන් මහලොකුවට කරගහගෙන ඉන්නේ කවුද දැන් පේනවනේ සුප්‍රීම මුසාවියෙන් දුන්න තීන්දුව ඒ වගේ අයද මේ රට ඔය සුකිත මුකිත මුදිත කරන්න යනවායි කියලා කියන්නේ කරුණා කරලා මේ විහිළුව කරන්න එපා මේ වගේ වැඩ කටයුතු වලට අවංක මිනිසුන්ව පත් කරන්න තමන්ගේ අත් කිලිටි කරගත්තු නැති අයව පත් කරන්න එතකොට අපි විශ්වාස කරමු නමුත් මේ සුප්‍රීම මුසාවි වලින් චෝදනා ලැබලා ඒගොල්ලන්ට දඬුවම් විතරයි දුන්නේ නැත්තේ නමුත් මේ සුප්‍රීම මුසාවි වලදී වැඩිකරුවන් කරපු අයට මේ තනතුරු බාර දීලා කුඩු ටික නැති කරයි කියලා අපි විශ්වාස කරනවද ඒක වෙන්නේ නැහැ මේ සම්පූර්ණ ක්‍රමවේදය වැරදි මේ යන ගමන් මග දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 425 වැනි ටෙලිවැකිය අපේ පාලකීන් නම් හිතාගෙන ඉන්නේ දුප්පත් උදවියට ඇත්තේ මේ අවශ්‍යතා පමණයි කියලයි. හොඳේ. නමුත් ටෙලිවැකිය ආරම්භ කරමින් අපට කියන්න තියෙන්නේ දුප්පතුන්ට අවශ්‍යතා වගේම අයිතිවාසිකම්ද තිබෙනවා කියලයි. හොඳේ. හොඳට මතක තියාගන්න අවශ්‍යතා වගේම අයිතිවාසිකම්ද තියෙනවා කියලා. හරිය. ඕනෙම පුරවැසියෙකුට ගරුත්වය මුල් කරගත් පැවැත්ම සඳහා අයිතිවාසිකම් තිබෙනවා. මොකද්ද? ගරුත්වය මුල් කරගත් පැවැත්ම සඳහා අයිතිවාසිකම් තියෙනවා. හොඳේ. ආහාරවලට තියෙන්නෙත් අයිතියක්. ප්‍රමාණවත් පෝෂණය සඳහා ඇත්තෙත් අයිතියක්. සෞඛ්‍ය අධ්‍යාපනයේ සුදුසු රැකියාවක් කිරීම අයිතියක්. හොඳේ. ඔව් අයිතියක්. ඒ වගේ මයි ව්‍යසනවලින් හා ආපදාවලින් ආරක්ෂා වීමෙත් අයිතිය සෑම පුරවැසියෙකුටම හිමි. හරිය. නමුත් අපේ රටේ දේශපාලනඥයින් හිතාගෙන ඉන්නේ දුප්පතුන් සඳහා අවශ්‍ය දේ ලබා දීම මේ හුදෙක් ඒ උන්දලගේ දයාව කරුණාව දක්ෂකම මත මේ හුදී ජනයාට ලබා දෙන සහන කියලා. හොඳේ. එහෙම තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. හරිය. ඒකනේ ඔය වේදිකාවල ගිරිය පුප්පගෙන කෑමර දෙන්නේ අපේ නිදහස් අධ්‍යාපනය දුන්නේ අපේ කාලේ මම තමයි හොඳටම කළේ නේද අපි තමයි පොහොර මිටිය නිකන් දුන්නේ ඈ අපි තමයි දරුවන්ට කිරිවීදුරුව නොමිලේ දුන්නේ ඈ මගේ කාලයේ තමයි මේ හෘද සැත්කම් වලට අවශ්‍ය ස්ටෙන්ට් එක නිකන් දුන්නේ ඈ අපේ පක්ෂයයි දුන්නේ අපි දුන්නේ මමයි දුන්නේ ඈ ඕක තමයි මහරුවේ මාරුට කියන්නේ අපිට ඇහෙන්නේ නේද දුප්පත්කම නැති කරන්න මම අරක දුන්නා ආ මමයි මේක දුන්නේ නේද ඔය නිතර මේ අපේ රටේ සෙට් එක කැමර දෙනවනි හරිද
මේ කෑමරදීම දැන් හොඳටම වැඩි වේගිනේ ඉන්නේ. හොඳේ මොකද ඡන්දයල් ළඟ එනවනේ. ආ තව එකක් අමතක වුණා. මේ අපි ජීවත් වීමේ නිදහස දුන්නේ මරබියේ බෝම්බ පුපුරනකොට ඒවා නැති කළේ අපි. ඒකත් නිතර ඇහෙන එකක් නේද? මේ අපේ උන්දලා ගිරිය පුප්පගෙන කෑමර දෙන හඬ ඇහෙනකොට මතක් වෙන්නේ කවද දන්නවද? බර්ටෝල් බ්‍රෙෂ්ට් රචනා කළ හිට්ලර්ස් කැබිනට් මිනිස්ටර්ස් කියන කවි පන්තිය. හොඳේ බර්ටෝල් බ්‍රෙෂ්ට් රචනා කළ හිට්ලර්ස් කැබිනට් මිනිස්ටර්ස් කියන කවි පන්තිය. ඔය මේ 1939 සැප්තැම්බර් 10 වෙනිදා හිට්ලර් කියන අලුගෝසුවා පෝලන්තය ආක්‍රමණය කළා. ඒ සමග තමයි දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වුණේ. එදා හිට්ලර්ගේ වියරුවට එරෙහිව නිර්මාණය වූ කලාකෘති අතර ජර්මන් ජාතික නාට්‍ය රචක බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ අපූරු කවි පන්තිය අදත් ලෝකේ බොහෝ රටවලට ගැලපෙනවා. හොඳේ විශේෂයෙන් මේ දවස්වල ගිරිය පුප්පගෙන අපි අරක දුන්නේ මමයි ඒක කළේ ආ කියලා කෑමර දෙන අපේ දේශපාලන නඩයට නියමට ගැලපෙනවා. හොඳේ නියමට ගැලපෙනවා. හිට්ලර්ගේ ඇමති මණ්ඩලය නම් කවි පෙළ. හරිය බර්ටෝල් බ්‍රෙෂ්ගේ හිට්ලර්ස් කැබිනට් මිනිස්ටර්ස් කවි පන්තිය සිංහලයට අනුවර්තනය කළේ විජිත ගුණරත්නයන්. විජිත ගුණරත්නයන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔක සංගීතවත් කළා. මේ ගීතයට දැනට අවුරුදු 37ක්. හොඳේ ඔව් 37ක්. 1986 තමයි මේ හිට්ලර්ගේ ඇමතිවරුන්ගේ පුරාජේරුව ඇතුළත් ඒ කවි පන්තිය සිංහලට පරිවර්තනය වෙලා සින්දුවක් හැටියට ගීතයක් හැටියට අපේ මහපොළොවේදී ගායනා කළේ 1986. හොඳේ මේ ගීතය අදත් හෙටත් දිගටම ඕම් ඔය පම්පෝරි ගහන අපේ මැති ඇමත්තන් ලගේ ආ පිටේ බඩේ කඳේ හැමතැනම අලවගන්ට උනේ කියවගනිල්ලා කියලා. ඒ තරමටම උන්දලට ගැලපෙනවා මේ බර්ටෝල් බ්‍රෙෂ්ගේ ගීතේ දල අර්ථයත් අපි දැනගමු නේද? එහෙමනම් මැති ඇමතිලා සීරුවෙන් ඔවුනේ සීරුවෙන් රට කරන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයිලු නිතර කියනවලු. හොඳේ අපේ සෙට් එක එහෙම නේද? අපේ සෙට් එකත් නිතර කියනවනේ නේද? හොඳයි. මැති ඇමතිලා නැත්නම් ගොයම් බීජ වල අංකුර මේ උඩ අතට නෙවෙයි අනිත් පැත්තට. ඒ කියන්නේ බීජයේ උඩට අංකුරයේ ගොයම් පත්‍ර මඩ යටට තමයිලු ගමන් කරන්නේ. හරිද? ඊළඟට බලශක්ති ඇමති නැත්නම් අපේ නම් කංචන නේද? ඔව් බලශක්ති ඇමති නැත්නම් ලෝකේ ගල් අඟුරු හැදෙන්නේ නැහැලු. ගල් අඟුරු පොළෝ ගැබ පලාගෙන උඩට ඉන්නේ බලශක්ති ඇමති නිසාලු නේද? ඒක නම් පේනවනේ නේද සමහර කතාවලින්? ඕන්. ඊළඟට ආගමට සදාචාරයට වග කියන ඒක රකින්න උතුමන්ලා නැත්නම් ලඳක් වේද ගැබ්බර කියලා තහනවා. හොඳේ. ඊළඟට මේ මහ ඇමතිලා අවසර දුන්නේ නැත්නම් අපේ නම් ඉතින් විධායක ජනාධිපති හරි අගමැති හරි නේද? එයාලා අවසර දුන්නේ නැත්නම් ඉර පායන්නේ නැහැලු. මහ ඇමති අවසරයේ නැත්නම් ඉර පායන්නේ නැහැලු. හොඳේ. ඒ වගේ නේද අපේ උන්දලා කතා කරන්නේ. හරියටම හරිනේ මේ කවිය නේද? අපේ සමහර උන්දලා දැනුත් හිතන් ඉන්නේ එයාලා හින්දා තමයි අපිට හිරු පායන්නේ කියලා. හොඳේ. මේ අපූරු කවි පන්තියේ අන්තිමට මෙන්න මෙහෙමත් තියෙනවා. ඇයි රට පාලනය මෙතරම් අසීරු? සූරා කමින් බොරු කියමින් වැජබෙන්න යම්තම් හරි උගත්කමක් ඕනි නිසාද? අපි හැමෝම තකතිරුවෝ. ආන්න ඒක නිසා තමයි කෙස් පැලෙන, ඔව් කෙස් පැලෙන නේද, ගල් පැලෙන බොරු කියන මොලකාරයෝ අතලොස්සක් අපිට ඕනි අපි තකතිරුව නිසා. හොඳේ. ඔවුනේ බලන්න අපේ රට දිහා. අපි ලබන වසරෙත් කෙස් පැලෙන ගල් පැලෙන නේද බොරු කියන මොලකාරයෝ ටිකක් පත් කරගන්න තකතිරුවෝ නොවී ඉමු කියලා ඔවුන් අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. අපේ ගරු ඇමතිවරු නොමැතිනම් දෙරණ මත ගොයම් බීජ අංකුර උඩ අතට නොව මඩ යටට ඇදෙනවා සිකුරුයි සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි ශක්ති පාලනයටත් නොසිටින්න ලොක්කෙක් 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 එන්නේ නැහැ එක අඟුරු කැ
ඇයි රට පාලනේ මේ තරමට අසීරු? සූරා කමින් බොරු කියමින් වැජදෙන්න යන්තම් හරි උගත්කමක් ඕන නිසාමද? අපි හැමෝම තක తీරු අන්න ඒක නිසා තමයි බඩුමිල ඉහළයාම සමග ජනතාව තවදුරටත් පීඩා විඳින බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. වත්මන් ආණ්ඩුව ජනතාවට විශාල පීඩනයක් එල්ල කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි. කොළඹ නගර මැදේ ඉදිවන අධිසුකෝපභෝගී හෝටල් සංකීර්ණයක නිරීක්ෂණ චාරිකාවකට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක් වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල ජනතාව සෑහෙන දුර අපහසුයෙන් ඉන්නේ, අමාරුවෙන් ඉන්නේ, ජීවත් වෙන්න බැරුව ඉන්නේ. ඕම් පෑදිලිව. ඉතින් මෙහෙම ආණ්ඩු තියෙනකොට තියේද? දැන් මොකද්ද සර් මේක කරන්නේ? අපි ආණ්ඩුව පිටවමු. දැන් හැමදේම ගණන් කියලා ජනතාව චෝදනා කරනවා. මෙතර බදුබර අඩු කිරීම යන මෑන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බදුබර ඉහළ යාම හේතුවෙන් උගත් වෘත්තිකයින් සහ ඉහළ පුහුණුවලත් වෙනත් ශ්‍රේණීන් රට හැර යාම සමග මෙවන විට තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි ඔහු එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. බදුබර අඩු කිරීම තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක වූ බව හිටපු අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා. අඩුවෙන් බදු අය කිරීමේ මුළු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව තම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලද බවත් එය සම්පූර්ණ මුසාවක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ අවධාරණය කර සිටිනවා. තමන් නායකත්වයේ දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද තමන්ට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි ඔහු මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. පරාටේ නීතිය හරහා ශුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ නිසාවෙන් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මේ රටේ ශුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අතිශය පීඩනයකට අසරණ භාවයකට පත් වෙලා තිබෙනවා. පරාටේ නීතිය හරහා අධිකරණයේ මැදිහත්වීමකින් තොරව ණය නොගෙවන ව්‍යවසායකින්ගේ දේපල වෙන්දේසි කිරීමේ වැඩපිළිවෙල ඉතාමත්ම ශීඝ්‍රගාමීව ක්‍රියාත්මක වෙනවා. මෑතකදී ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මේ පරාටේ නීතියේ පරාසය පුළුල් වෙලා තිබෙනවා තුන්වෙනි පාර්ශ්වකරුවන්ට. මේ තත්ත්වය තුළ අන්ත අසරණ භාවයට ආර්ථික සමාජීය පරිහානියකට අපේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රය පත් වෙලා තිබෙනවා. මේ කර්මාන්ත කඩා වැටුනොත් අපේ රටේ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට අපේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ පරාටේ නීතියට යම්කිසි සංශෝධනයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම මැදිහත් වෙලා බැංකු පද්ධතියේ ස්ථායීකරණයට අනිසි බලපෑම, ඍණාත්මක බලපෑමක් සිදු නොවන ආකාරයට මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා බැංකු ස්ථායීකරණයට වෙනමම අරමුදලකුත් තාවකාලිකව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමකටත් ලක් කරන්නට අනිවාර්යෙන්ම යොමු විය යුතුයි. එම පුවතත් සමග සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.